අපි මානවලින් සමීකරණයක් හදාගෙන ගෙන තව තවත් එකක් බලමු. මෙතනදී අපිට කියනවා නලයක් දිගේ තරලයක් ගමන් කරනවා කියලා. ඒක වැඩි හරියට නේ. කමක් නැහැ අපි මේ විදිහට ගමු. නලයක් තුලින් තරලයක් ගමන් කරනවා. ඒ ගමන් කරන ශීඝ්‍රතාවයට බලපාන දේවල් කියලා කියනවා මේ නලයේ අරය. නලයේ අරය ඒ කියලා කියනවා. නලයේ අරය. ඊටසේ මේ මෙතන මේ පොයින්ට් එකේ පීඩන අන්තරය P කියලා කියනවා ප්‍රෙෂර් එක. ඒක ඊටසේ නලයේ දිග L. ඊටසේ තරලේ දුස්රාවි සංගුණකයේ කලින් කතා කරා වගේ ඊටා. මෙන්න මේ දේවල් බලපානවා කියනවා තරල ගමන් කරන ශීඝ්‍රතාවයට. මේ ශීඝ්‍රතාවයට මොකද්ද Q Q මෙන්න මේවා බලපානවා. මෙන්න මේ දේවල් හතරක් තියෙනවා බලපානවා. එහෙනම් අපි කලින් වගේම විසඳන්න පටන් ගමු. Q සමානුපාතික වෙනවා. මේ සැරේ එකින් එක ලියන්න ඕනේ. අපි ලියමු A L P minus eta. ඊට පස්සේ මෙතන සංගුණක ඒකයි බල ටික මෙයාට MNOP කියලා නේද? නෑ බෑ. ඕක අකුර දන්නත් බෑ. PQRS වගේ ඔක් හරි දන්නේ QRS කියන බල කියලා දාගමු. මෙතන හතරක් තියෙනවා XYZ. ඊට පස්සේ මොකද්ද? එහෙම ප්‍රශ්නයක් එනවනේ. පිළිවෙලට ලියන්න ගිය ටික කරදරයි මෙහෙම ලියගත්තු. ඊට පස්සේ අපි සමානුපාතික නියත දාගෙන ආය ලියන. ඒ වල P L හන්න මෙතන P දාන්නත් බෑ. ඒත් කමක් නෑ. P දෙකක් තියෙන නිසා. කියලා ලියාගත්ත. K මාන රහිත නියතයක්. පස්සේ අපි කලින් වගේම විසඳන්න ගමු. මේක පරිමාව ගණන ශීඝ්‍රතාවය නේද? පරිමාව කියන්නේ L ඝනය නේද? එතකොට ශීඝ්‍රතාවය කියන්නේ කාලයෙන් බෙදුවම. අමාරුයි දළුවා මම මොනවා ගන්නවද? කොහොමද? මෙතනදී අපිට හම්බුනා ඒ කියන්නේ L ඝනය T ඍණ 1 නේද මේ Q කියන්නේ? මේකේ මේ වරහන් ටිකත් මිනිස්සුරි දාගම් මෙච්චර ලීන බෑ දැන්. ඊටසේ L ඝන T ඍණ 1 සමාන වෙනවා K අවශ්‍ය නැහැ. K මාන රහිත ගන්න. ඊට පස්සේ A වල ඒ වල මාන L වල P ආයත් මේක දිගක් කියන ආයත් L L වල Q ඊටසේ ඉතින් පීඩනනේ. පීඩන කියන්නේ බලයේ බෙදීම වර්ග බලය. ඒ කියන්නේ බලය කියන්නේ ML T ඍණ 2 බෙදීම L වර්ගය. L වර්ගය කියන්නේ මේ L ගිල මෙතනට ඍණ 1ක් එනවා. ML ඍණ 1 T ඍණ 2. ඊට පස්සේ මේ ඊටා
ඊට අපි කලිනුත් අපිට හම්බුණා m l ඍණ 1 t ඍණ 1 මේන්න මේකේ r මේකේ s l ගණයක් තියෙනවා t ඍණ එකක් තියෙනවා m වල එකක් නැහැ m වල බිඳුවයි සමාන වෙනවා l වල p ධන q ඍණ r ඍණ s තියෙනවා ඊට පස්සේ m වල m වල r ධන s තියෙනවා t ඍණ දෙකයි r තියෙනවා මෙතන ඍණ s දැන් එහෙනම් අපි මේක විසඳන්න බලමු r ධන s කියන්නේ m මගින් පේන්නේ බිඳුවයි r සමාන s l වල l මගින් පේන 3යි කියන්නේ p ධන q ඍණ r ඍණ s ඊට පස්සේ t මගින් ඍණ 1 සමානයි ඍණ 2යි r ඍණ s ඊට පස්සේ අපිට මේකත් විසඳ ගන්න පුළුවන් ඍණ 1 සමානයි ඍණ 2යි r ඍණ දැන් මේ සුත් හොයාගත්තා s කියන්නේ r මයි කියලා එතකොට ආය ඍණ r කියන්න ඕනේ ඍණ 3යි r කියනවා r සමාන ඍණ ඍණ කැපිලා ගියා 1 යට 3 ආවා ඊට පස්සේ 3 සමානයි මෙන්න මෙතනින් එනවා 3 සමානයි p ධන q ඍණ මේ දෙක ආවම ඍණ 2යි r වෙනවා කියන්නේ 2 බෙදීම 3 මොකක් හරි ප්‍රශ්නයක් වුණාද දැන් මෙයා මෙහෙට ගිහිල්ලා අපි විසඳ ගත්තා නමුත් p ධන q කියන අපේ q එකක් නැති කර ගන්නවත් p එකක් නැති කර ගන්නවත් විදිහක් නෑ නේද හිර වුණා ඔහොම තමයි මාත් පළවෙනි සැරේ ගාන හැදුවේ මේ ටික ඔක්කොම මකමු එතකොට අපිට ආපහු මුලින්දලා හරියට ගාන හදාගන්න පුළුවන් මෙතන වැදගත් වැඩේ තමයි මාන තුනක් පමණක් ඇති නිසා විචල්‍ය තුනක් පමණක් විසඳන්න පුළුවන් අපිට තියෙන්නේ මම කියන්නේ යාන්ත්‍ර විද්‍යාව ගැන එතනදී m l t කියන තුන විතරක් නිසා අපිට පුළුවන් විචල්‍ය තුනක් තියෙනවා විසඳන්න විතරයි මොකද සමගාමී සමීකරණ විසඳන්න විචල්‍ය හතරක් තියෙනකොට තුනක් තිබිලා බෑ එහෙනම් හතරක් තියෙන්න ඕනේ ඒ නිසා අපි මේ ගානේදී පොඩි වෙනසක් කරනවා නලයේ අර ඒ තියෙනවා ඊටසේ දිග L තියෙනවා පීඩනයේ දෙකලවර පීඩනේ P තියෙනවා දුෂ්ටවිද සංගුණකේ ඊටක් තියෙනවා
මෙතන මේ දෙවල් එක්ක එච්චර සම්බන්ධයක් නෑ. නමුත් මෙන්න මේ දෙන්න අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා අපිට දැනග අපිට අපේට දැක ගන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ දිග අතරේ පීඩන වෙනස පී තිබෙනකොට දිග එල් වෙනකොට අපිට එතන පීඩන අනුක්‍රමණය කියලා එකක් ගන්න පුළුවන්. P බෙදීම L කරගත්තම එතන පීඩන අනුක්‍රමණය. කියන්නේ අනුක්‍රමිකව පීඩනය වෙනස් වීම. ඒකට අපි ඒකේ අපි ගන්න පුළුවන් අපිට මාන P M L ඍණ 1 T ඍණ 2 යට ආයෙත් L එකක් තියෙනවා. එතකොට M L ඍණ 2 T ඍණ 2 පීඩන අනුක්‍රමණය. අපිට මේවා තනි කරගත්තම ලේසි. එතකොට මේවා තනි පදයන්නේ. එතකොට රසීග්‍රතාවය කිව්වේ Q. Q සමාන සමානුපාතික වෙනවා A වල. දැන් අපිට x y z ගන්න බලන්න. A වල x ඊටා වල y පීඩන අනුක්‍රමණය තනි කරගත්තා අපි තනි කෙනෙක්දනේ. P යට L ගේ ඉසෙඩ් කියලා. දැන් ඉතින් සමාන ලකුණ සමාන සමානුපාතික නියතයක් දාලා සමාන ලකුණක් දාලා හදලා ගන්න පුළුවන්. ax ඊටා y p බෙදීම l කියන එකනාගේ ඉසෙඩ් සමානයි q. දැන් අපිට ආයෙත් තියෙන්නේ අර සරල දේ. L ගණයේ T ඍණ 2 T ඍණ ඍණ 1 සමානයි K වලට. නෑ K මාන රහිත. එකක් ඒ කියන්නේ L L වල x ඊට පස්සේ ඊට ඊට කියන්නේ M L ඍණ 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 1 T ඍණ 1 එයාගේ y ලෙසේ p බෙදීම l කෙනෙක් අපි ගත්තා. m l ඍණ 2 t ඍණ 2 එයාගේ z මල්ලියක සම්පූර්ණ මැද වෙලා ගිහිල්ලා තියෙන ටික ටික එන්නේ එන්න. හරි ඒ කොහොම වුණත් දැන් අපිට දකිනවා L වගේ වලින් එනවා 3 සමාන වෙනවා x ඍණ y ඍණ ඍණ 2යි. ආ මෙතන m බිංදුව කියලා දාගත්තම තව ලියසි ඍණ 2යි z. ඊට පස්සේ වෙන M වලින් වෙන බිඳුව සමානයි Y ධන Z. මෙතන එන අපිට Y සමානයි Z. ඊට පස්සේ T වලින් එන ඍණ 1 සමානයි ඍණ Y ඍණ 2යි Z. මෙතන අපිට ලේසි බිඳුව කියම දාගන්න එක බිඳුව එන්න මේ යාම ගන්න එක. මේ දෙන එකතු කරාම හරි එකතු කරාම තමයි හරි. එතු කරාම ඍණ 1 සමානයි y y දෙන්න කැපිලා ගියා. z z දෙන්න කැපිලා ගියාම තව එක ඍණ z එකක් ඉතුරුයි. z සමානයි 1. එහෙමනම් y සමානයි z නිසා y සමානයි 1. ඊට පස්සේ අපිට ගන්න පුළුවන්
රින වයි රින ඉසෙට් කියන්නේ එතන තුනයි ඉසෙට් කියන්න පුළුවන් තුනයි වයි කියන්න පුළුවන් කැමති එකක් තුන සමානයි එක්ස් රින තුන හරි වැරදුනාද දැන් රින ටිකක් පටලා ගත්තා වගේ හරි හරි y සමාන රින z y සමාන රින එක එතකොට මේක එක විකාරයක් ඒක හරියන්නේ නැහැ එතන පොඩක් වැරදුනා ඊට පස්සේ තුන සමාන රින 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 y කියන්නේ ධන එකයි රින දෙකයි z කියන්නේ රින දෙකයි ඊට පස්සේ රින රින දෙකයි ධන එකයි එක් ධන එකයි රින 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 එකයි රින එකයි ඊට පස්සේ මෙතන ගියාම x වල 4 එන්නේ x කියන 4 ඊට පස්සේ අපිට අය උඩට ගිහිල්ලා මේක බලාගත්තම මේක කොපි කරලා පේස්ට් කරගත්තා නම් හරි ලේසි වෙනවා වැඩේ Q සමානයි K ගොලේ අරයේ ගොලේ අරේ නෙමෙයි නලයේ අරයේ නලයේ අරයේ 4 වෙන බලය ඊටාගේ රින 1 පීරණ කෝණ z 1යි මේ කියන්නේ P යට L මෙතන පොඩි දෙයක් තියෙනවා මේ පීඩන අනුක්‍රම කියනවා දෙපස පීඩන වෙනස කියනවා සමාන වෙයි දෙපස වෙනසක් ගන්නකොට ඒකට ඩෙල්ටා කියලා ලියනවා ඩෙල්ටා තියෙනකොට අපිට දැනගන්න පුළුවන් ටග් ගාලා එක වෙනසක් කියලා අන්තරයක් ඕකේ එක තියෙනවා සමානුපාතික හරි මෙතන සමානුපාතික නියතය K සමානයි පයි බෙදීම 8 කියලා පරීක්ෂණාත්මක වශයෙන් දිනා. එතකොට Q සමානයි පයි බෙදීම 8යි ඒ වර්ග ඒ 4 ඒ 4 ඩෙල්ටා P යට L මේක යට ඊටා සමානයි ලස්සන කරලා ලියා ගන්න පුළුවන් පයි ඒ 4 ඩෙල්ටා p යට 8යි ඊටා l මේකට කියනවා තුස්රාවි තරලයක් නලයක් තුලින් ගලා බැසීම පිළිබඳ කියන පොයිසල් නියමය කියලා.